You have 15 minutes. ගරු සභාපතිතුමනි, අද දින ආයෝජන ප්‍රවර්ධන හා තාක්ෂණ අමාත්‍යාංශයන් පිළිබඳ විවාදයට ගැනෙන වෙලාවේ අදහස් දක්වන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ඒ අමාත්‍යාංශ විවාදයට එකතු වීමට පෙර මම කැමති මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය වෙනුවෙන් අපිට පුළුවන් කමක් තියනවා නම් අවම මට්ටමකින් හරි මේ පාර්ලිමේන්තු ගෞරවය රැකෙන විදියට පාර්ලිමේන්තු තුල හැසිරෙන ගරු සභාපතිතුමනි කතානායකතුමාගේ දලා පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරු දක්වා මම හිතනවා මේ රටේ මේ නිර්මාණය වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වයට අඩුම ගානේ මිනිසුන් ඉවසන්න හරි හැඟීමක් නිර්මාණය වෙයි. මම මේ කතාව කියන්නේ ඊයේ දිනේ ඒ උත්තරීතර ආසනයේ order please deputy speaker will take the chair. ගරු මන්ත්‍රීතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා විදිහට ඔතන කරන ප්‍රකාශයක් අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා නැත්නම් නියෝජ්‍ය කතානායකතුමා කරන ප්‍රකාශයක් නෙමෙයි. මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා විසින් ප්‍රකාශයටපත් කරන ප්‍රකාශයක්. ගරු කතානායකතුමාගේ ප්‍රකාශයක වටිනාකම මේ රටේ තුන්වෙනි පුරවැසිය විදිහට මේ රටේම මිනිස්සු විශ්වාස කරනවා. ඒ උදෑසන මේ පාර්ලිමේන්තුවේ උනේ මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයට තවත් කළු ලපයක් පැල්ලමක් එකතු කරගත්තේ දවසක්. ඒ තමයි උදෑසන කියනවා වැට් සම්බන්ධ විවාදය අපි හවස ගන්නවා. කතානායකතුමා ප්‍රකාශ කරනවා අපි ලේස්තුලා ඉන්න වැට් විවාදයට අදහස් දක්වන්නේ. අපි දන්නවා අපිට ඒක දිනන්න බෑ. ඔබතුමාලා ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රී ප්‍රමාණයත් එක්ක ඒක ඔබතුමාලා ජයග්‍රහණය කරනවා. ඒ පනත සම්මත කරගන්නවා. හැබැයි පාර්ලිමේන්තුවේ අවම සංස්කෘතිය හරි මේ සම්ප්‍රදාය ආරක්ෂා වෙන්න හරි මේ විවාදය දෙනවා කියලා කතානායකතුමා වෙච්ච පොරොන්දුව රකින්න තිබ්බා. ඒ පොරොන්දුව රකින්න නැතුව ඊයේ දිනේ හවස බලහත්කාරකමින් මේ රටේ ජනතාවට පෙන්නුවේ ලෝකෙට පෙන්නුවේ අපිට විපක්ෂය අදාළ නැහැ. අපිට ආණ්ඩුවට අවශ්‍ය ඕනෑම යෝජනාවක් ඕනෑම පනතක් ගෙනහල්ලා සම්මත කරගන්න හයි අපේ ගාව තියෙනවා කියන එක. හැබැයි මම අහන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ සම්ප්‍රදාය අනුව යනවා නම් මේ දවස් 30ක් මාසයක් මේ අයවැය විවාදයක් තියෙන්න ඕන නැහැ. අද දවසේම දැන් දිලුම් අමනුගම ඇමතුමාල මේ ඇමතුවරු වාඩි වෙලා ඉන්න ඕනේ නැහැ. අයවැය ගේනවා ගෙනහල්ලා අහනවා මේකට විවාදයක් තියෙනවද නැද්ද කියලා. විවාදයක් තියන්න ඕනේ කියලා අපි කියනකොට ආණ්ඩුවේ කියනෝ නෑ විවාදයක් තියන්න ඕනේ නෑ, හරි ඡන්දයක් විමසමු කියනෝ. ආණ්ඩුවේ ඡන්ද ටික වැඩි වෙනවා, විවාදය ඉවරයි. එහෙම කරන්න තිබ්බනේ. එහෙමනම් මේ පාර්ලිමේන්තුවේ mantri දූර වැඩිකම ආණ්ඩු පක්ෂයේ mantri දූර වැඩි ප්‍රමාණය ඉන්න හයිය හැම දෙයකටම පාවිච්චි කළ පාර්ලිමේන්තුවේ මේ සම්ප්‍රදාය වෙනස් කරන එක බලාගෙන ඉන්නවා නම් ඒකනම් මේ සංස්කෘතිය ඉස්සරහට අරගෙන යන්නේ මේ රටේ පාර්ලිමේන්තුව කෙරේ මෙතෙක්කල් පොඩි හරි විශ්වාසයක් තිබ්බන. මම දන්නවා විශ්වාසය මේ රටේ මිනිසුන්ගේ බිඳිලා ඉවරයි. පොඩිම හරි තැනක අවම විශ්වාසයක් තිබුණා, ඒකත් ඊයේ බිඳිලා ගියා. ඒකට හොඳ උදාහරණයක් ගන්න. මේ පාර්ලිමේන්තුව වල 2015 අපි පළවෙනි වතාවට එනකොට මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තිබ්බා. අපි බුද්ධික පදින මේ හිටපු ඇමතුමාල එහෙම මන්ත්‍රීතුමාල එහෙම පාර්ලිමේන්තුවේ හැමදාම ප්‍රශ්නයක් අහලා උදෑසන ඇමතිවරුත් එක්ක උත්තේජනයක් දෙනවා. රටේ ප්‍රශ්නකට ඇමතිවරුත් එක්ක කැමැත්තෙන් උත්තර දෙනවා. ඒ ඇමතිවරුත් සූදානම් වෙලා එනවා ඒකට උත්තරයක් දීලා මේ රටේ මොන හරි ප්‍රශ්නයක් ගන්න. හැබැයි වර්තමාන ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා සම්පූර්ණ වග කියන්න ඕන ප්‍රසන්න රණතුංග මැතිතුමා ඒ සම්ප්‍රදාය විනාශ කරලා දාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ප්‍රශ්නයක් අහන්න තියෙන අයිතිය විනාශ කරලා දාලා වෙන කඩප්පුලි ක්‍රමවේදයක් මේ පාර්ලිමේන්තුවට හඳුන්වලා දීලා තියෙනවා. ඒ ක්‍රමවේදය අරහද පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන ඉන්න මන්ත්‍රීවරයාට අහන්න හම්බෙන්නේ නැහැ. ප්‍රශ්න අහනවා කියලා දාන මන්ත්‍රීවරුට පාර්ලිමේන්තුව වෙන්නේ නැහැ. උදෑසන පටන් ගන්නෙම මලානික වෙච්ච පාර්ලිමේන්තුව. ඒ නිසා මම ඊයේ දිනේ
කතාකරන්න බලාපොරොත්තුෙන් හිටියත් බලෙන් උදුරගෙන ඔබතුමාලා සතුටු ඇති විපක්ෂයට හොඳ ෂොට් එකක් දුන්නා කියලා මම දැක්කයි කියනවා අපි ගේමට තමයි හිටියේ විවාදයකට 20 දෙනෙක් පාර්ලිමේන්තුවේ තියාගෙන යන එක ආණ්ඩුවේ වගකීම ඒක විපක්ෂයේ වගකීම නේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය කෝරම් එක තියාගෙන යන එක ආණ්ඩු පක්ෂයේ වගකීම මම දැක්ක ඊයේ අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගෙන මේ විපක්ෂයේ කතා කරගෙන ගියේ නැහැද කියලා අපිට ඒක අදාළ නැහැ හැබැයි ඊයේ දිනේ කරපු ඒ ක්‍රියාව මේ පාර්ලිමේන්තුවට ඔබින නැහැ මේ විදියට නම් මේ පාර්ලිමේන්තුව ඉතුරු කාලෙත් යන්නේ මම හිතන මේ පාර්ලිමේන්තුවේ ඇත්තම ඇති වැඩකුත් නැහැ මේ කතා කරනේවත් බොරු වෙනවා කියන එක මම විශේෂයෙන්ම කියනවා ඊළඟ අපේ ගරු අමාත්‍යතුමනි අපේ රටේ ඉතාම වැදගත් අමාත්‍යංශයක් මේ රට ගොඩ යනවා නම් තියෙන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයට ඔබතුමා දෙන ජීවිතයක් මම සතුටු වෙනවා වැරදීමකින් හරි මොකද මේ අමාත්‍යංශයට එන්නේ මේ මොන වගේ කට්ටියද කියලා ඉතිහාසය ගත්තම දන්න ඕනේ වැරදීමකින් හරි ඔබතුමා වගේ තරුණ අමාත්‍යවරුන්ට මේක ලැබීම මම හිතන්නේ රටේ පොඩි හරි වාසනාවක් තිබිලා තියෙනවා ඒ කාලේ මේ අමාත්‍යංශයේ උන දේවල් ගැන මට මතකයි අපේ තේනු කැමතුමාලා ප්‍රදේශයේ ඉන්න අර මේ සීනි ඇමතිවරයා විදියට හිටපු ලක්ෂ්මන් සිරිරත් ඇමතුමා කිව්වා මේ අමාත්‍ය එන්නේ නැහැ 100%ට 10 බැසිල් රාජපක්ෂ මහත කියලා නම කියලා මම මාත් එකයි වයින්තු කියන්නේ ඔබතුමාට මතය ලක්ෂ්මන් සිරිරත් මහත්මිය මේ පාර්ලිමේන්තුවේ මේ කිව්වා බැසිල් රාජපක්ෂට 100%ට 10 දෙන්නේ නැත්නම් කිසි ආයෝජකයෙකුට ලංකාවට ඇවිල්ලා වැඩක් නැහැ එහෙම රටක් අද ආයෝජනයේදී මිනිස්සුන්ට එන්න පුළුවන් මාවතක් තුන අපි දන්නවා ඔබතුමා සහ ඔබතුමාගේ කාර්ය මණ්ඩලය ඒ නිලධාරීන් මේ වෙනුවෙන් හොඳ ප්‍රවේශයක් අරගෙන තිනවා අවාසනාවට මේ මොහොත රටට එච්චර ගමනක් යන්න පුළුවන් ශක්තියක් දෙන්න පුළුවන් මොහොතක් නොවෙන නිසා අපිට යම් කිසි අඩුවක් ඇති නමුත් මා විශ්වාස කරනවා දිලුමමනුගමගේ අමනුගම ගරු අමතිතුමා යමක් කරන්න උත්සාහ කරයි කියලා. සා අපිට ආණ්ඩු පක්ෂයේ අමතිවරු සියල්ල එක ප්‍රශ්නයක් නෑ අපිට ප්‍රශ්න තියෙන කීප දෙනෙක් ඉන්නවා. දැන් අර මන්ත්‍රීතුමා කිව්වා දැන් ඒ කවුරු හරිගෙන ගිරව් වගේ කියනවනම් මෙතන ඇවිල්ලා මේක තමන්ට ජනතාව දීපුවේ ජනතා නියෝජිතත්වයේ ක්‍රියාත්මක කිරීමක් වෙන්නේ නැහැ කරු නියෝජ්‍ය කතානායකතුනි මම දැන් සජිත් ප්‍රේමදාස මහත්තය කියලා කොළ කෑල්ලක් ලියලා දෙන එක ඇවිල්ලා කියනවනම් මම සජබේ මන්ත්‍රීවරයෙක් විදියට රත්නපුරේ ජනතාවක් කියන්නේ නැහැ එතුමා එක්ක පක්ෂයේ තීන්දුවක් අරන් ඒ මතේ යන ගමන් අපිට ස්වාධීන අදහස් දක්වන අවස්ථාවක් තියෙනවා දැන් අර මන්ත්‍රීතුමා කිව්වා මේ සජිත් ප්‍රේමදාස මහත්තය කතා කරන වැඩි 27-2 දැන් එක මන්ත්‍රීතුමෙන්න 27-2 කියලා දන්නේ නැහැ 27-2 අරගෙන 27-2 කියන මේ අවස්ථාව මේ ස්ථාවර නියෝග වලින් ලබා දීලා තියෙන විපක්ෂ නායකවරු පක්ෂ නායකවරුන්ට කතා කරන්න ඒක අර මන්ත්‍රීතුමා දන්නේ නැහැ එහෙමනම් ඒක නම් එන ස්ථාවර නියෝග වෙනස් කරන්න ඕනේ මේ පාර්ලිමේන්තු විපක්ෂ නායකවරයාට කතා කරන්න තියෙන අයිතිය බලාගෙන ඉන්න බැරි නම් එක රිදෙනවනම් ඒ වෙනුවෙන් කරන්න තියෙන එකම දේ හරි ඊයේ වැට් එක සම්මත කරා වගේ ස්ථාවර නියෝග ටික වෙනස් කරන්න හරි සරලයි ඒක කළා කතා කරන එක නතර කරලා දාන්න එහෙම නැතුව බොරුවට මේ මෙලෝ දෙයක් දන්නේ නැති දිගපල්ල දන්නේ නැති මන්ත්‍රීවරුන්ට කියලා ඉවරලා මේක මේ කතා කරන එක වැරදි උඹ ගහපන් කියලා ඉවරලා හැබැයි ඉතින් ගොන් රැලට මේ හෙට අනිද්ද ඡන්දයත් උවන් අත්වෙන ඉරණම ගැන මතක් වෙනවා නම් හොඳයි ඔහොම කඩේ ගියපු කීප දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ නැද්ද ගිය සැරේ දඟලපු කී දෙනෙක් නැද්ද එහෙනම් මර්මින්ස්විල් අදර පාර්ලිමේන්තුව ඉන්න ඕනේ ඈ මම හිතනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් කියන්නේ රටේ ජනතාව නියෝජනය කරන්න අවස්ථාවක් ලබා දැන් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මේ එතුමාගේ භූමිකාවද කරන්නේ එතුමා දැන් හදාගෙන තියෙනවා විපක්ෂ නායකවරයාව හැමදාම කේන්ද්‍ර කරගෙන ගහන මේ මඩ පත්‍රිකාවක් අරගෙන ඇවිල්ලා ගන්න එතුමා කියන්නේ මොකද්ද ජනනි ප්‍රේමදාස මැතිණිය 19 දිනක් අරගෙන එතුමියගේ ව්‍යාපාර ස්ථානේ වැඩ කරා කියලා. දැන් ඇත්තටම ඉතින් හරි සරල කාරණාවක් නේ තියෙන්නේ මේ රටේ රාජ්‍ය සේවකයෝ අවභාවිතා කරලා තියෙනවා නම් ආණ්ඩුව ඔබතුමාලා දැන් අවුරුදු 3කට වැඩි අවුරුදු 4කට ආසන්න වෙන්නේනවා. අවුරුදු 4ක් යනකම් නිකන් බම්බු ගහන්න ඕනේ නැහනේ. ඒ රාජ්‍ය සේවකේ කට උත්තරක් දීලා තියෙනවා නම් අරගෙන අත්තරංගුවට ගන්නකො. අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නකො. අවශ්‍ය නඩු බවරන්නකො.
නෑ ඒක නෙමෙයි මේ කරන්නේ දැන් ඡන්දයක් එනවා කියනකොට ළඟ දැනෙනකොට වෙවිලිල්ලක් එනවා ගිය සැරේ අමාරුවෙන් ආ මේ සැරේ එන්න පුළුවන් වේද කියලා පොඩි මාත්‍රිකාවක් හදනවා මම තමයි සජිත්ට ගහන එක සා මහබුතුමාට කියනවා මේ රටේ මුදල් අවභාවිතාවක් වෙලා තියෙනවා නම් ඒ සජිත් ප්‍රේමදාස මහත්තයාද ඒ අපේ පක්ෂේ වෙන කවුරු හරිද කියලා විල්ලා එහෙම අවශ්‍ය නැහැ ඔබතුමාලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඒ හැම නීතිමය ක්‍රියාමාර්ගයකටම අපි යටත් නිසා තමයි අපේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රසිද්ධියේ මේ ප්‍රකාශය කරේ ගන්න පුළුවන් විදිහට ඔප්පු කරන්න හැබැයි මම එක දෙයක් කියන්න පුළුවන් මහින්ද ආනන්ද අලුත් ජමගේ අපේ හිටපු ඇමතුමාට ඔබතුමා මේ රටේ මුදල් අවභාවිතාවන් වෙනුවෙන් කෙලින් හිටගන්න මන්ත්‍රීවරයෙක් නම් ඔබතුමා කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට හිටියා කුෂිකර්ම අමාත්‍යංශේ ඔබතුමා කුෂිකර්ම අමාත්‍යවරයා විදිහට හිටින්දි මේ රටේ ගොවි ජනතාව ඉතාම අමාරු තත්ත්වයක හිටියේ ඒකට ඔබතුමාවක් කියන්න ඕනේ නැති වෙන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ account එකට කවුරුත් දා නිසා අපි ඒකේ ඒ account එකේ තියමු හැබැයි ඒ මේ රටේ ගොවි ජනතාව මහා දැඩි අපහසුතාවෙන් ඉන්න වෙලාවේ මේ රටේ පෝර ටිකක් ගේන්න බැරුව ඉන්න වෙලාවේ අර චීනෙන් ආපු මම කියන්නේ නැහැ අසූචිනව කියලා කුණු නැවට ඩොලර් මිලියන 6.9ක් ගේ ඔබතුමාගේ අමාත්‍යංශය දරණ කාලයේ මුදල් අන්න මුදල් ලාභාවිතා වෙලා කියනවා පෑදිලිව පේනවා අද අපිට පුළුවන් නම් හොයලා දෙන්න කවුද මේකට වග කියන්නේ අනේ එමනම් මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා සදාචාරාත්මකව මේ රටේ මුදල් අවභාවිතාවන් වීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධව කර මන්ත්‍රණදා මිනිත්තු 3ක් තියෙනවා. ඔව්. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඊටාම වැදගත් විදිහට මේ රටේ මිනිසු පිළිගන්නේ. නමුත් මේ වෙන්නේ හිම එකක් නෙමෙයිනේ. මේ මඩ ගන්න උත්සාහ කරනවා මඩ ගන්න මඩ නැහැ මඩ හදනවා ආපු ඇඟේ ගෑවෙන නිසා මම අභියෝග කරනවා පුළුවන් නම් හෙට වෙනකොට ඩොලර් මිලියන 6.9ක මේ රටේ ගොවි ජනතාව බිල්ලට දීලා හොරකම් කරපු මේ මුදල හොරකම් කරේ කවුද කියන එක ඒක හරි සරල කාරණාවක් එක්කෝ ඔබතුමා එක්කෝ සසින්ද රාජපක්ෂ මහත්තයා දෙන්නයි නෑ අමතුරු හිටියේ මේ දෙන්නගෙන් කවුද කියලා ඔබතුමා කියන්නේ මම නෙවෙයි කියන්නේ. එහෙම කියන්න බැරුව හෙට උදේ ඉඳලා රිද්දියන්දගෙන ඇවිල්ලා බොරුවට සජිත් ප්‍රේමදාස මහත්තයා නැති වෙලාවට එල්ලෙන එක නතර කරලා දාන්න කියලා ඉල්ලනවා. ඊළඟට මේ රටේ තාක්ෂණයේ සම්බන්ධව අපිට ලොකු චිත්‍රයක් මැව්වා. අපේ ඇමතුමා ඉන්නවා තාක්ෂණ බාර ඇමතුමා. කනක හේරජ්ගරු ඇමතුමනි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රට සම්පූර්ණයම ඩිජිටල් කරණය වෙනවා කියලා වෙලා මේ රටේ මිනිස්සුන්ට ලොකු චිත්‍රයක් මැව්වා. අපේ මිත්‍රයටත් ඒ කාලේ දැන් ඔබතුමාලත් එක්ක ඉඳ ඔබතුමාලා ගැන ඒ දවස්වල මේ විවාදය අර බැලුම ගැන කතා වෙනවා දැන් කියන්න දැන් බැලුම ගැන කියන්න බෑ ඔබතුමාලා කාව ඉන්න නිසා. මේ ඒ වුණාට ගෝඨාභය මහත්තයා ඇවිල්ලා මේ රටේ තාක්ෂණයේ අඳුනලා දීීමේ කෙසේ වෙතත් අද මේ රටේ තාක්ෂණින් ඉස්සරහට පහළද කියන හොයන්න බලන්න පුළුවන් ඉස්සර නම් ඩ්‍රයිවිං ලයිසන් එකක් ගත්තට පස්සේ ප්ලාස්ටික් කාඩ් එකක් හම්බුණා අද රියදුරු බලපත්‍රය ගන්න මිනිහට ප්ලාස්ටික් කාඩ් එකක් දෙන්න ප්ලාස්ටික් කාඩ් එක නැහැ කුල කෑල්ලක් දෙන්නේ විදේශ රැකියාවකට යනවා නම් එහෙම ඉල්ලලා අඬලිවර වෙලා කාඩ් එකක් ඉල්ල ගන්න පුළුවන් ක්‍රමන්තවා අවසන් වෙන කාලේ ඔව් ඒ නිසා තාක්ෂණෙන් අපි අන්ත යටටපත් වෙලා තියෙනවා ඔබතුමා තරුණ ඇමතිවරයෙක් කියලා ඔබතුමාට තේරෙන්නේ නැති මොකද්ද මේකට කරන්න ඕන මොකද්ද ගන්න ඕන විකල්පේ මම ඔබතුමාලා දෙන්නගෙම ඉල්ලනවා මේ රටේ තරුණ පරම්පරාව අවසන් කරන කරු නියෝජ්‍ය කතා නැවතුන තරුණ පරම්පරාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් හොඳ ශක්තිමත් අමාත්‍යංශ දෙකක් කරන් හම්බෙලා තියෙනවා ඔබතුමාලා දෙන්නට චෝදනාවල් නැහැ අපි විශ්වාස කරන ඔබතුමාලා දෙන්න චෝදනාවල් හදාගන්න හේකුත් නැහැ ඒ නිසා එක ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ ඇතිවීම යන කැත සංස්කෘතිය විපක්ෂයේ හඬ වහලිවරලා අපි තමයි චණ්ඩියෝ කියලා හිතාගෙන ඉන්න පරණ ගොම්පාට දේශපාලනය ආයි උලුප්පල දාගෙන මේ රටේ හාමුදුරුවන්ට බෙන්ස් එකක් හරි නැත්තම් ජීප් එකක් හරි දීලා හාමුදුරුවෝ කීප දෙනෙක් පාවිච්චි කරලා බුද්ධ ශාසනයම අපේ කියලා ඉවරලා ප්‍රකාශ ලබා ගන්න ඒ කැත සංස්කෘතිය නවත්තන්න පුළුවන් ප්‍රවේශයක් අරගන්න පුළුවන් නම් ඉදිරි පාර්ලිමේන්තුව හරි මේ රටේ වටිනා
වැඩදායි පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඊළඟ පාර්ලිමේන්තුවත් මීට වැඩිය මැට්ටුන්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුවක් වෙනවා නිසයි කියන එක මා විශ්වාස කරනවා බොහොම ස්තුතියි කාලය ලබා දුන්නා බොහොම ස්තුතියි ගරුමන්තුම ඊළඟට ගරු දිලුම මමුණගම ඇමතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි කාලය වෙන් කර දීම පිළිබඳව